Right, man. COCO Invitational. Pratham Vate Avasan match ekada yadapi avilla. Tiyenne Sumit 007 samage ekathula ena Papa Mogambo. Eyala errahiva yanda yanne idin kelima ape Synthe samaga RM tai idin kumari VM legacy kandamata mama ekathula inne. Habai kumari Indian Leopards kiyana kandayame anivaram etokota ape Sumit 007 samaga ape Papa Mogambo ekathula inne. Idin kumari Indiyave divyanta herahiva kelima yanda yana Pransaye sukarayan hewat ape Hog Master ke kandai ma, ini ko mari pertama attack ke kani baru ma be TWOB Sumit kenal super magane content creator kene Indiano ini api tiaga channel lek balon kani baru bahasa apa ecer no teru nat, apa ko mari ini api balon meten di kenal tiene creativity ke muka degil lah, sneaky ko misa Vishal permainan kena saman bawa bagusila dah dene kena wa ida tamu doro record loans, pahaga permainan tiene, coin charge ya ko grandmano bawa kegu tiene kani baru ma. ඒ වගේම ඉතින් ටවුන් හෝල් විනාශය අනිවාර්යෙන් ස්නීකි ගොබ්ස්ලා ඉතින් ඔයාලට මෙන්න මේ ඒරියා එකට හැබැයි එනමෙ කොයින් අනිවාර්යෙන් බැටල් රිල් එකට වදයක් වෙනවා රයිට් ඉන්විසිබිලිටි ස්පෙල් එකක් දානවා කෙලින්ම බැටල් රිල් එකට සෝමේ 007 කෙලින්ම ක්‍රියේටිව් කොර කෙරිමන් මෙතනදි කරන්න උත්සාහ කරන්නේ බ්ලිසර්ඩ් එකක් කෙලින්ම රොකට් ලූන්ස් වලින් එතන වැලයක් ගත්තා රිකෂ ගණන විනාශ කර ගන්නවා එයාලා ඒ වගේම මල්ටි ඇටැක් එකක් විනාශ කර ගන්න පුළුවන් වේද කියන එක අපි බලමු ඉන්විසිබිලිටි ස්පෙල්ස් පිට පිට දා ගන්නවා සෝමේ 007 රයිට් එමන රේජ් ස්පෙල් ටාග් එකක් විනාශ කරන්න යන්නේ මල්ටි ටාගට් ඉන්ෆෝන පැත්තට එයාලා හැරෙන්නේ නැහැ ඊටත් අමතරව ඉතින් සුපර්විසර්ස් ලා ඉතින් සෙල්ලම් එතනින් ඉවරයි ඉන්විසිබිලිටි ස්පෙල්ස් ඉවරක් ඉවර වෙච්ච හේතුවෙන් ඒ වගේම එනමි CC එක ලෝ වෙලා තියෙනවා එළියට ඒක අනිවාර්යම හැන්ඩල් කරගන්න පුළුවන් වෙයි එනමි CC එක ෆුල් පුල්ල ගන්න මේ පාෂල් පුල්ලක් එතන සිද්ධ වුණේ පේන විදියට ඉතින් ෆුල් පුල්ල එක තව සුළු මොහොතකින් සිද්ධ වෙයි ඉතින් කොහමද මේ පැත්තෙන් රූට් රයිඩර් ගැන දියත් කරනවා බේස් එක ඇතුළට මේ පැත්තෙන් කිං ඔසක් කුයින්ව දියත් කරනවා ග්‍රෑන් වෝඩර් සමග බේස් එක ඇතුළට ඒ වගේම සාමාන්‍ය බෝල් බ්‍රේකර්ස් ලා ඉදිරියට වාර්තා කරනවා කෙලින්ම ඉතින් සුපර් වෝල් බ්‍රේකර්ස් ලා ආවට පස්සේ සාමාන්‍ය වෝල් බ්‍රේකර්ස් ලා අපි අමතක කරලා තියෙනවා හැබැයි අද්දටත් සුපරම් වැලුවක් ගන්න පුළුවන් ට්‍රූප් එකයි සාමාන්‍ය වෝල් බ්‍රේකර්ස් ලා හැබැයි ඉතින් එයාලම නිශ්චිතවම හරිතැනට යන්න කලින් එයාලා සමාජගත විනාශ වෙන්න පුළුවන් හිට් පොයින්ට්ස් අඩු හේතු වෙන්නේ ඉතින් කොහොම හරි අපේ ෆ්‍රොස්ටි ඉන්න අනිවාර්යම ඉතින් කිංග් සමග පේන විදියට නෑ සමහරවන අපේ ග්‍රෑන්ඩ් වෝඩන් සමග ඉඳලා තියෙන ෆ්‍රොස්ටි ඒ වගේම ක්වීන්ස් ආ කිංග් අතුල වෙන ලස්සනම ජම්ප් එකක් දාන තියෙනවා මේ ඒරියා එකෙන් එයාලා ඔයා පැත්තට තල්ලු කිරීමට හැබැයි කොහමද මෙන්න මේ මල්ටි ලයිට් ඉන්ෆෝන එක අනිවාර්යෙන් වාදයක් වෙයි ඒ පැත්තට රොයල් චැම්පියන් ඩ්‍රොප් කරයිද නෑ රොයල් චැම්පියන් දැනටම මේ පැත්තෙන් ඩ්‍රොප් වෙලා ඉන්නේ ඉතින් කොහමද කට්ටිය දිර වාර්තා කරනවා කිංග ඇබිලිටි කෝන් කරනවා ජෑන්ට් කෝන්ග්ලට් එක ග්‍රෑන්ඩ් වෝඩන් ඇබිලිටි එක දැනටම තෝන් කරලා තියෙන ස්කෙලන ස්පෙල් එකක් තියෙනවා තවදුරටත් ඩ්‍රොප් කරගන්න රොයල් චැම්පියන් කීල එතනදි ස්කැටර් ෂොට් එක විනාශ කරන්න උත්සාහ කරන්නේ ස්පිරිට් ෆොක්ස් ඉන්නවා පිටපස්සෙන් ඒ වගේම ක්වීන් එතනදි මොනෝලිත් එක පැත්තට හැරෙයිද රයිට් මන ග්‍රෑන්ඩ් වෝඩන්ට හෙවි ඩැමේජ් ආ ෆ්‍රීසර් ඩ්‍රොප් කරනවා මොනෝලිත් එකට මල්ටි ටාගට් ඉන්ෆෝන එක මොනෝලිත් එක විනාශ වෙද්දිමයි ඒ ෆ්‍රීසර් ඩ්‍රොප් කරගත්තේ ඉතින් බේස් ටැක් කියලා කියන්න පුළුවන් ඊට අමතරව එයාගේ ඉතුරු වැඩසටහන ලස්සනම සිදු වෙමින් පවතිනවා හැබැයි කොහමද කාලය මදි වේද කියන එකක් දැන් තියෙන එකම ගැටලුව තප්පර 20 ගානක් තියෙන මේ ඇටැක් එකේ තවදුරටත් ඉතුරු වෙලා ඉතින් ස්නීකි ගොබ්ලින් මූව් එකට ස්ටාර්ට් ඉන්න එක එයාගේ තප්පර කීපයක් එතනදී නාස්ති වුණා සාමාන්‍ය තප්පර 20ක 30ක විතර ප්‍රමාණයක් ඉතින් ඒකද මෙතනදී බලපෑමක් ඇති කරන්නේ ඉතින් පෙට් හවුස් වල ඩ්‍රොප් කරන දෙනවා මේ පැත්තේ ආච කෙනෙක් ඉදිරිය වාර්තා කරන එක සම්පූර්ණ නාමයක ඒ වගේම තප්පර පාක කාලයයි තියෙන්නේ ඉතින් කොහමරි අපේ ඉන්දියන් ලෙපර්ඩ්ස් ලා එමත් නැත්නම් ඉතින් අපේ TWOB Sumit කෙලින්ම ස්කෝ කරන්නේ 2 ස්ටාර් එකක් ඒක ටයිම් ෆේල් එක කියලා අපිට කන්සිඩර් කරන්න පුළුවන් 87%ක Right, man. Hog Master. I will not be in the Vedic. I will kill him. Head hunters la panas tundene kara genna. I think about a Hog Master. Enna kalma yaman bala gen. Iti yamega highly anticipated boy ka pout goli kao. Mata. Mokad gen anna metam mulin schedule la thi boy ka. Habay pavat to enne avasana yata. I think about a Skelly Donut at Dagana. Iti yamega alut deak name Synthe ta. Super magane Skelly Donut. Play kenek Synthe kiyanne. Synthe tama magitane mulin විශාල වැලුවක් ගන්න පටන් ගත්තා ඊට පස්සේ තමයි අනිත් ක්‍රීඩකිනුත් එක ෆලෝ අප් කරන්න ගත්තා ඉතින් කොහමද සින්ති විනාශ කරන ක්ලෑන් කාසල් එක එක්ස්බෝ එක සාය අපත තිබ්බ රිකෂේ කැනන් එක විනාශ කරගත්තා මම දැක්ක විදිහට ඒ වගේම සිංගල් ටාර්ගට් ඉන්ෆෝන එකක් හරින් මැද්දෙන් තියෙනවා බේස් එකේ ඒ වගේම හෙඩ් අන්සර් කිවදනේ දැනටම ඩ්‍රොප් කරගෙන තියෙන්නේ එනම රෝල් චැම්පියන් විනාශ කරන්න සහ එතන තියෙන ට්‍රැප්ස් මොනවද තියෙනවා නම් පුල් කර ගැනීමට ඉතින් කොහමද හෙඩ් හන්ඩර්ස් තව 47 දෙනෙක් ඉන්නවා බය වෙන්න කිසිම දෙයක් නැහැ ඒ වගේම ස්කැනර්ස් බෙල්ල දාන තියෙන මෙතනදී මෝටාගේ ඩිස්ට්‍රැක්ට් කරේ මට සා ස්කැනර් ෂොට් එකත් එපැතර ඇදිලා තියෙන්නේ ඒ ටිකට ඉතින් මෝටාගේ විනාශ කරන්න පුළුවන් අනිවාර්යම අපේ ෆ්ලේම් ෆ්ලින්ග් එකේ හැබැයි කොහමද ෆ්ලේම් ෆ්ලින්ග් එකකින් ෆ්ලේම් ෆ්ලින්ග් එකේ එකපාරක් හෝ දෙපාරක් පාර කණ්ඩ සිද්ධ වෙනවා මෝටාගෙන් හැබැයි මෝටාගේ අනිවාර්යෙන් නියත වශයෙන් විනාශ කරනවා ඒ වගේම මේ පැත්ත විනාශ කරනවා කියලින්ම කුයින්ව එඩන්ස් ප්‍රමාණයක් ඩ්‍රොප් කරගෙන තව 36 දෙනෙක් ඉන්නවා ඩ්‍රොප් කරගන්න ඒ වගේම කිංව ඩ්‍රොප් කරගෙන දෙනවා උඩින් එන්නම කිංව විනාශ කරගන්න එතනින් හෙඩ් හන්ටර්ස්ලා සමග
සම්පූර්ණයෙන්ම හෙඩ් හන්ටර්ස් ලගෙන් හීරෝස්ලා විනාශ කරාට පස්සේ දැන් ඉතින් එයාලා සාමාන්‍ය ට්‍රූපයක් වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් කොහොමරි සින්ති ෆනල් එකල යූස් කරන්නේ ගැලීම හෙඩ් හන්ටර්ස් ලව ජීවිතේට ඉතින් කවුරුත් යූස් කරන්නේ නැහැ. මෙහෙම ඒ වගේම හෙඩ් හන්ටර්ස් ලා දියත් කරනවා ගැලීම ග්‍රෑන්ඩ් වෝඩන් සමග යාපැත්තෙන් හෙඩ් හන්ටර්ස් ලා තියෙන වාසිය තමයි එයාලා ජම්ප් ස්පෙල්ස් නැතුවම වෝල්ස් වල ගමන් කරන්න පුළුවන්. ඒ වගේම එයාලා ඉතාමත් වේගවත් හිට් පොයින්ට්ස් ටිකක් එයාලගේ අඩු වුණාට සමන මිනියන්ස් වලට වඩා අතිසාරදක ට්‍රූපයක් කියලා කියන්න පුළුවන්. හැබැයි හවුසින් ස්පේස් එකත් එයාලගේ සාමාන්‍යයෙන් ඉතින් ටිකක් විතර ලොකුයි. ඉතින් කොහොමද ස්කැරසෝට විනාශ කරන්න හෙඩන්ස උත්සාහ කරන්නේ? රොයල් චැම්පියන් වාර්තා කරනවා මැද්දට, ඒ වගේම කිං විනාශ කරනවා මැද්දේ සිංගල් ටයිටින් ෆෝන එක හමුවේ, ඒ වගේම රොයල් චැම්පියන් සමග කට්ටිය වාර්තා කරනවා කෙලින්ම එතනට ස්කෙලි ස්පෙල්ල දාන කෙලින්ම මෙතනදී මොනෝලිත් එක හරියට මොනෝලිත් එක පැත්තට එලා දෙන හෙඩන්ස කීප දෙනෙක්. හැබැයි එයාලට සර්වයිව් වෙන්න බැරි පාඩම් මෙතනදී පෙනී යන්නේ. රොයල් චැම්පියන් උත්සාහ කරනවා එතනදී සම්පූර්ණයෙන්ම ඒ බිල්ඩින්ග්ස් එක විනාශ කරගෙන මේ පැත්තට එන්න, මල්ටි ටයිටින් ෆෝන පැත්තට යනවා මේ පැත්තෙන්. තවත් හෙඩන්ස කීප දෙනෙක් රයිටමන හෙඩන්ස සමග ගෙනලා දෙන්නේ කෙලින්ම එයාගේ එනමි එයාගේ ක්ලෑන් කාසල්ගේ සීජ් මැෂින් එක. ඉතින් කොමාරි ඩිගි යනවා ඉදිරියට රොයල් චැම්පියන් ඇබිලිටි කෝන් කරනවා එතනි මොල්ලිත විනාශයි. හැබැයි කොමාරි තව ඩිෆෙන්සස් විශාල ප්‍රමාණයක් තියෙනවා, ෆ්‍රී ස්පෙල් එකක් තියෙනවා, හෙඩන්ස දෙන්නෙක් ඉන්නවා. ඉතින් ස්කෙලටන් ට්‍රැප්ස් හමු වේ ඩිස්ට්‍රැක්ට් වෙලා ඉන්න රොයල් චැම්පියන් ෆ්‍රී සර් ඩ්‍රොප් කරනවා කෙලිම මල්ටි ආතර් එකට සායිගල් ආතර් එකට. හැබැයි රොයල් චැම්පියන් සර්වයිව් වෙන්න බැරි පාඩක් පෙනි යන්නේ. හෙඩන්ස කීප දෙනා පිටිපස්සෙන් ඩ්‍රොප් කරනවා ක්ලීන් අප් එකට. ඒ වගේම සින්තිගෙන් කෙලිම ටූ ස්ටාර් ස්කෝ වෙන්න යන්නේ. ඉතින් කොමාරි හෙඩන්ට හෙවි ආම එකක් සින්තිගෙන්. ඒ වගේම මේ ක්‍රීඩකෙන්ට ඕන තරම් අවස්ථාවක් තියෙනවා. එක ඇටැක් එක ක්‍රීඩ උස, අනිත් එක සාමාන්‍ය ඇටැක් එක ගේන්න. හැබැයි අපි දන්න විදිහට ඉතින් අනිවාර්ය මේ ක්‍රීඩකෙන් දෙකම ක්‍රීඩේ උතම බොහෝ දුරට අරගෙන ඉන්නේ. ඉතින් කොහොම හරි අන්තිම හෙඩන්ට තේ විදිහට විනාශ වෙනවා විසටව එකෙන්. ඉතින් ඒකත් සමග කැලිම 77ක ටූ ස්ටාර් එකක් අපේ හොග් මාස්ටර් සින්ති ගෙන්. රයිට් දෙන් පපා මොගැම්බෝ ඇවිල්ලා තියෙන වේදිකාවට. ඩ්‍රැගන්ස් ලා 16 දෙනෙක් අරගෙන ෆ්‍රී ස්පේස් කෙලිම 12ක් තියෙනවා පපා මොගැම්බෝගේ. වගේම පපා මොගැම්බෝ දැක්කේ හිතාමත් විශාල කාලයකට පස්සේ. ඉතින් මුලදිම වගේ මෙයාගේ මැචස් කව කරන්න අපිට අවස්ථාවක් තිබුණත් ඊට පස්සේ ඉතින් එයාලා හරියට පර්ෆෝමන්ස් එක දුන්නේ නැද්ද කොහොමද දන්නේ නැහැ. කොහොමද ඉතින් කාලාන්තරයට පස්සේ පපා මොගැම්බෝගේ කෙලින්ම ඉතින් ක්‍රීඩෝ අටක් වලන්ඩ ඇවිල්ලා තියෙන. ඒ වගේම ටෙස්ලා වගේ පොප් වෙනවා ඩ්‍රැගන්ස් ලා එක්කෙනෙක් හානියක් කරලා තියෙන තැනටමත්. ඒ වගේම ඩ්‍රැගන්ස් ලා ඔක්කොම ඩ්‍රොප් කරගන්න කෙලිම දොරකඩින් කෙලින්ම ඉතින් අමුමුයි ස්පෑම් අටක්යක් රේජ් ජමේ ලස්සන්ට රේජ් වෙනවා. ඒ වගේම ග්‍රෑන්ඩ් වන් ඇබිලිටි එකෙන් ඔක්කොම වගේ හවු වෙනවා. දෙන් එක්කම එක ඩ්‍රැගන් කෙනෙක් හවු වෙලා නැහැ. හෙල්ත් එක අඩුම ඩ්‍රැගන්. ඒ වගේම කට්ටිය මෙතන වාර්තා කරනවා ටවුන් වල විනාශය බ්ලිම්ප් එකෙන් ටෝන ට්‍රැප් වල වෙනවා බැලුන්ස් ටික. හැබැයි කොහමද ටවුන් වල විනාශයත් සමග එතනින් ෆනල් එක සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ ටවුන් පොයිසන් එකට මූණ දෙන්නේ නැතුව මේ ඩ්‍රැගන්ස් වල කෙලින්ම දියත් වෙන්න පුළුවන් කියලා මම හිතනවා. අනිවාර්යෙන් බේස් එක හරහා. ඉතින් කොහමද කිංග්ස් ආ ක්වීන් දකුණු පැත්තෙන් බැලුවක් ගන්න ටිකට පපා මොගැම්බෝගේ ඩ්‍රැගන්ස් ලා ඉදිරියටම යනවා. ෆ්‍රීසස් ඩ්‍රොප් කරගන්නවා පිට පිට. ෆ්‍රී ස්පේස් විශාල ප්‍රමාණයක් යාගෙන තිබුණා කෙලින්ම. ඉතින් ඒක හින්දා යාට අනිවාර්යම කන්ට්‍රෝල් කරන්න පුළුවන් බේස් එක ඩ්‍රැගන්ස් ලගෙන්. හැබැයි කොහමද ඩ්‍රැගන්ස් ලා හිට් පොයින්ට්ස් කැමෙන් කැමෙන් අඩු වීමක් සිද්ධ වෙනවා. කිංගේ ජයින් කෝනර් එක පැත්තෙන් ඔන් කරනවා. ග්‍රෑමඩෝ සජෝ පැත්තට යනවා රොයල් චැම්පියන්. ඩ්‍රැගන්ස් ලා තව දුරටත් බේස් එකේ වන් අත පැත්තට බර වැඩි වෙනවා. ග්‍රෑන්ඩ් වෝනර් දැන් තෝරා ගන්න වෙනවා මොන පැත්තට මම ගමන් කරන්නේ කියලා. ඉතින් කොහමද මේ කට්ටිය විසිරනවා. ඒ කියන්නේ ග්‍රෑන්ඩ් වෝනර් තෝරා ගන්න උඩ ඉන්න කට්ටියවයි මේ කට්ටිය මේ පැත්තට එන එකට ෆ්‍රීසර් ඩ්‍රොප් කරනවා මල්ටි ටයිටින් ෆෝන එකට සයින මේ ක්වින්ට. හැබැයි කොහමද මෙතන මල්ටි ආචර්ට එක වදයක් කළා තියෙන දැනටමත්. හැබැයි එයාගේ ආමි එක සාර්ථකවම ඉදිරියට යන පාඩක් පෙනී යනවා මේ අවස්ථාවේදී. පපා මොගැම්බෝ පේන විදිහට මෙතනදී එරියම්ගේ බේස් එක කුඩු පත්තම් කරන්න දාදන්නේ මේ කෙලින්ම ස්පෑම් ස්ටයිල් ආමි එකෙන්. ඒ වගේම පේන විදිහට ඒක තමයි සිද්ධ වෙන්නේ. යන්නේ විනාඩි 33ක් කාලයක් තියෙනවා. ක්වීන් ඇවිල්ලා සම්පූර්ණ මෙතුරු ඩ්‍රැගන්ස් ලා තවමත් ඉතුරු අනිවාර්යම 4 දෙනෙක්ද කොයිද. ඒ වගේම අතිසාර්ථක ඇටැක් එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් ස්පෑම් කරන්න එපා කියන්නේ කොහමද අපි මේ වගේ ඇටැක් දකිද්දි? ඉතින් ස්පෑම් කරන්න අනිවාර්යම. ඉතින් ඔයාලට හරියටම ස්පේස් ටික ප්ලේස් කරන්න පුළුවන් නම් ඉතින් පපා මොගැම්බෝගෙන් ඩ්‍රැගන්ස් ලා 16ක ඒ වගේම ෆ්‍රී ස්පේස් 12ක සුපර්ම ගණේ 3 ස්ටාර් එකක්. Right, I think every year I'm going to be a baby. I think over the 30% of the time I'm going to be a VM legacy. I'm going to synthesize RM. I'm going to be a grammar walk. I'm going to be a witches. I'm going to be a witches. I think town 16 is the first time I'm going to be a witches. I'm going to be a super witches. I'm going to be a witches. සාමාන්‍ය විචස මෙතනදී ඉන්නේ පෙට් අවුල් සමග එතන ග්‍රෑම් වඩ බැලුවක් ගන්න. ඒ වගේම ලයින් ස්පෙල්ස් වලින් උඩින් බැලුවක් ගන්න සුපිරියටම පොයිසන් ස්පෙල් ටාගත් විනාශයි. රිකෂේ ගණනේ කේස් ගාගේ හෙල්ත් එකෙන් ඉතුරුලා තියෙනවා. ඒකත් විනාශ වෙන්න තිබුණා අපරාධය. ඉතින් කොහමරි හෙඩ් හන්ටර්ස් ලා කීප දෙනෙක් ටොප් කරන දෙනවා පේන විදියට. ඒ වගේම එනමි කිං එතනින් විනාශයි. දෙවනි හෙඩ් හන්ටර් එතනින් ක්‍රියාත්මක වෙන්නේ. එනමි කිං අවසානයේ විනාශ වෙද්දි ඉතින් ග්‍රෑම් වඩ සමග තවමත් බැලුවක් ගන්නවා. ඉතින් අපේ එරියම් ගේ රයිට් එම නම් එතනදී ග්‍රෑන්ඩ් ඇබිලිටි කෝන් වෙන අවසනාවන්ත විදිහට ග්‍රෑන්ඩ් ඕඩර්න බේරා ගන්න මොකුත්ම නොකලේ ඇයි කියලා මට හිතා ගන්න බැරි. රයිට්, මොකුත්ම කරන්න විදියක් නැහැ එතනදී.
spell එකක්වත් මොකුත්ම නැහැ ඇඩ ප්ලේස් කරගන්න. ඉතින් කොහමරි මේ පැත්තෙන් ප්ලේස් කරනවා කියලා මෙයාගේ විච් ආමි එක. ඉතින් ග්‍රෑන්ඩ් රෝඩ් ඇබිලිටි කොන් වීම අනිවාර්යම ගැටලුවක් වෙන්න පුළුවන්. හැබැයි ඒරියම් සුපර්ම ක්‍රෙඩ එකකින් ඉතින් අපි බලමු රිකවරි කරයිද කියලා මේ ඇටැක් එක. ඉතින් කොහමරි ටවුන් වල තියෙන මෙතන හත් පාසින්ම වෙන පැත්තක ලොක් ලොන්ච් එක ඩ්‍රොප් කරනවා හරහාට ගමන් කිරීමල. හැබැයි ලොක් ලොන්ච් එකෙන් ටවුන් වල විනාශ වෙන්නේ නැහැ. මේ විචස් ලසා කොයින්ට අනිවාර්යම් බේස් එක හරහා මාර්ගය පෑදෙන එක විතරයි සිද්ධ වෙන්නේ. ඉතින් කොහමරි කිංව ෆනල් කරලා බොහොම අමාරුව මේ පැත්තට දියත් කරන්න යන්නේ එක්ස්බෝග් තියෙන පැත්තට. එවගම කිංග ජයන් කොන්ට්ලට් ඇබිලිටිකෙන් අනිවාර්යයෙන් එතනින් වැලුවක් ගන්න පුළුවන්. ඒ වගේම ඉදිරියට වාර්තා කරනවා කට්ටිය රික්කෂේ ගැන මෙතනින් වදයක් වෙනවා. කෙස් කාගේ හෙල්ත් එකෙන් තියෙන ඒ රික්කෂේ ගැන එකත් කිං යන සම්පූර්ණයෙන්ම වෙන පැත්තකට. හැබැයි කොහමරි ෆනල් එක ලස්සනම සිද්ධ වෙලා තියෙනවා කට්ටිය වවන ටොනල් ට්‍රැප් එකට. හැබැයි එච්චර ලොකු ගැටලුවක් වෙන්නේ නැත. ඉතින් කොහමරි රික්කෂේ ගැන පැත්තට ලස්සනම වෙනවා බැලන්ස් දෙකක් ඒරියම් විශාල ප්‍රමාණයක් විචස්ලා නෙමෙයි කෙලිම ස්කෙලටන්ස් විශාල ප්‍රමාණයක්. හැබැයි කොමාරි ස්කෙලටන්ස් ලංගෙන් එතනින් බේරි බේරි ඉදිරියට වාර්තා කරන රේජ් එක ඩ්‍රොප් කරන සම්පූර්ණ විචස්ලා ටවුන් වල විනාශ කර ගන්න පුළුවන් වේද ඒරියම් ට කියන එක දැන් තියෙන එකම ගැටලුව. ක්වීන් ඇබිලිටි එක නැත. ඒ වගේම රොයල් චැම්පියන් ඉන්නවා තමත් එතනින් ඇබිලිටි එක තියාගෙන උඩින් බැලුවක් අරගෙන ටවුන් වල විනාශ වුණා කියන්නේ අනිවාර්යෙන් සුපර් එක බැලුවක් ගන්න පුළුවන්. ටවුන් වල ගැතරදී විනාශ කර ගන්නවා ඒරියම්ගේ විචස්ලා. ඒ වගේම ස්කෙලිස්ලා ලැරිස්ලා විශාල ප්‍රමාණයක් ඉදිරියට වාර්තා කරන ටිකට රොයල් චැම්පියන් ටෙස්ලා ඩාක පැත්තට මෙතන මල්ටි ආචරයක විනාශ කරගත්තා කියන්නේ අනිවාර්යෙන් මේක 30 ආකාරයකට ගෙන්න පුළුවන්. රොයල් චැම්පියන් යනවා කරගල ඒ පැත්තට බොම්බ්ස් හරහා ගමන් කරමින් රොයල් චැම්පියන් වාර්තා කරන ටිකට විචස්ලා විශාල ප්‍රමාණයක් තවදුරටත් එදෙනේ බැලුවක් ගන්නවා. රොයල් චැම්පියන් කොමාරි මල්ටි ආචරයක විනාශ කරන්න යන්නේ. ඉතින් ඒක විනාශ වුණා කියන්නේ අනිවාර්යෙන් මේක 30 ආකාරයකට ගෙන්න පුළුවන්. හැබැයි කොමාරි එයා පැත්තෙන් පෙට් හවුස් එකක් පම්ස් කීපයක් තියෙනවා රොයල් චැම්පියන් ඇබිලිටි එක නෑ. ඒ වගේම කාලේ තප්පර 19යි තියෙන්නේ. ඉතින් කොමාරි අවසනාවන්ත 2 ස්ලයි එකට යන්න යන්නේ මේ අවස්ථාවේදී එරියම් විචස්ලස ලැරිස්ලා විදුලි වේගෙන් ඉදිරියට ගමන් කරනවා. හැබැයි ස්ටෝරේජ් එක අනිවාර්යම හීට් පන්ච් වැඩි. ඉතින් මේ තුන අනිවාර්යම වන් ෂොට් විනාශ කරන්න පුළුවන් වුණා. ස්ටෝරේජ් එක හරහා ගමන් කරලා ඉතින් කාලය ගත වෙනවා. ඒ වගේම ඉතින් පේන විදියට මේක 98ක 2 ස්ටාර් එකක් වෙන්න යන්නේ නැත. 97ක 2 ස්ටාර් එකක් වෙන්නේ. ඉතාමත් අවසනාවන්ත සිදුවීමක්. ඉතින් ස්කෝ එකෙන් පාලෙන් ඉඩිය වීම් ලෙගසි. ඉතින් තාමත් ඒ කියන්නේ යාලා ඉන්නේ ස්කෝ එකේ පහලින්. රයිලින් තරු 4.5 දෙවැනි ඇටැක් සෙට් එකට දැන් අපි එන්ටර් වෙන්නේ. ඒ වගේම පපා මොගැම්බෝ මෙදාපාර ගෙනලා තියෙනවා කෙලින්ම සුපර් ඩ්‍රැගන් ඇටැක් එකක්. ඒ වගේම පපා මොගැම්බෝ මෙදාපාර යාගේ සාමාන්‍ය ස්ටයිල් ඇටැක් එකක් ගෙනලා තියෙන්නේ. ඉතින් කලින් එයාගේ ඩ්‍රැගන් ඇටැක් එක ක්‍රියේටිව් ඇටැක් එකක් කියලා වෙන්ඩද සබ්මිට් කරන්න ඇත්තේ. ඉතින් මේක සාමාන්‍යයෙන් හැමදාම වගේ කරගන්න ඇටැක් එකක්. ඉතින් හැමෝම වගේ රිකෝල් කරනවා කොයින්න දෙපැත්තට දාගන්නවා. එක්කෝ මේ පැත්තට කොයින්න දාය මෙන්න මේ මෝටාක පැත්තට. එහෙම නැතිනම් රිකෝල් කරලා ගැලීම මෙන්න මේ එයා ඩිෆෙන්ස් පැත්තට දාලා මැද්දට දියත් කරනවා. එතකොට සුපර් ඩ්‍රැගන්ස් ලව බ්ලිම් පැක් කරනවා කෙලිම ටවුන් හෝල් එකට. සාම්ප්‍රදායික ඇටැක් එක කිසිම එච්චර මහා ලොකු ක්‍රියේටිවිටියක් එතනදී නැත. ඒ කියන්නේ අනිවාර්යෙන් පපා මොගැම්බෝ මෙතනදී ඉතින් කූට උපක්‍රමයක් යොදා ගන්නයි සැරසෙන්නේ කෙලින්ම. ඉතින් සින්ති ප්‍රමුඛ අපේ ඒරියම්ගේ කණ්ඩායමට එරෙයිව. ඉතින් මෙතන ස්කෝ කිරීමට ඉතින් කොහමද ස්ටෝන්ස් ලම එකක් දියත් කරන්නේ බ්ලිම් පැගන්න නෙමෙයි. හැබැයි ඉතින් මීට කලින් අපි දකලා දෙනවා ස්ටෝන්ස් ලම එකක් දියත් කරනවා. ඒ වගේම සුපර් ට්‍රයන්ස් ඉදිරියට වාර්තා කරනවා ලස්සනම මල්ටි ටාර්ගට් ඉන්ෆෝන එක විනාශයි. ග්‍රෑන්ඩ් වර්නබිලිටි එක වේලාසනිම ඔන් කරා. ඒක ගැටලුවක් වෙන්නත් පුළුවන් සමහරක් විට. ටවුන් වල අභියස අනිවාර්යෙන් ට්‍රැප්ස් තියෙන්න පුළුවන්. ඒ වගේම බැලන්ස් එක පොප් වෙනවා ස්ටෝන්ස් ලම එකෙන් ටවුන් වල විනාශයි. හැබැයි ටවුන් වල බ්ලාස්ට් එකෙන් විශාල බැලන්ස් ප්‍රමාණයක් ඇතුළේ විනාශ වෙනවා. ඒ වගේම කුයින් ඇන්ඩයි යන්නේ ස්කැටර් ෂොට් එක ඇතුළටද නැහැ. කුයින් එලියෙන් ඇන්ඩයි තෝරාගෙන තියෙන්නේ. ඒ වගේම කුයින්ට දැනනවා තේවි ඩැමේජ් එකට මුණ දෙන්න වෙලාවයි තියෙන්නේ. ඉතින් ෆනල් එක ටිකක් විතර අවුල්. කුයින් ඇතුළට ගිහිල්ලා තිබුණා අනිවාර්යෙන් සුපර් වැලුවක් ගන්න තිබුණා. ෆ්‍රී ෂැට් ඩ්‍රොප් කරනවා අනිවාර්යෙන්ම ස්කැටර් ෂොට් එකට ඇතුළේ වැලුවක් ගැනීමල. ඒ වගේම කිං එනවා තවදුරටත් ඉදිරියට. ඊගලාරි සයිඩ් එකට. ඉතින් කොහමරි කුයින් ගිහිල්ලා තියෙනවා අරන් ස්කැටර් ෂොට් එක සයි එක්ස්බෝ එක තියෙන පැත්තටයි. හීලස්ලා හොයනවා නිකරන මේ ස්කැටර් ෂොට් එක. ඒ ටිකට මේ පැත්තෙන් එනවා සුපර් ඩ්‍රැගන්ස් ඉදිරියට. ටෙස්ලා ෆාම් එකම පොප් වෙනවා මේ පැත්තෙන්. ඒ වගේම ඉතින් කුයින් රයිට් කුයින් දැන් අවශ්‍ය කරන දැනට ගිහිල්ලා තියෙන. ඉතින් කොහමරි කිං ඉන්නේ හාත් පසින්ම එළියේ. කිං උත් යනවා ඊගලාරි එක පැත්තට. ඒ වගේම එනම සීස් එක හැන්ඩල් කරන්න සිද්ධ වෙනවා මෙතනදී කුයින්ට. කුයින් ඇබිලිටි ගැන බොහෝ දුරට කුයින් විනාශ වේවා මට පේන්නේ. හැබැයි ඒ ටිකට මේ පැත්තෙන් ගමන් කරන්න පුළුවන් රොයල් චැම්පියන්ට. ඒ වගේම කිංග ඇබිලිටි එකක් තියෙන එකේ. ඉතින් එතනින් අනිවාර්යෙන් වැලුවක් ගන්න පුළුවන්. හැබැයි කුයින් විනාශ වෙනවා හිතපු විදියටම හීලස විනාශ වෙනවා මල්ටි රයිට් ඉන්ෆෝන එකෙන්. ඒ වගේම ඊගලාරි එක පැත්තට දැන් කිං යන්න තෝරා ගන්න පපා මොගැම්බෝට පුළුවන් වේද මේක 3 ස්ටාර් එකට අරගෙන එන්න. ඉතින් පේන විදිහට නම් අනිවාර්යෙන් chance එකක් තියෙනවා. හැබැයි spells කිසිම දෙයක් නැහැ. රොයල් චැම්පියන් ව හවු වුණොත් අනිවාර්යෙන් රයිට් ඊගලාරි ස්ට්‍රයික් කරනවා කියලා රොයල් චැම්පියන්ට. ඉතින් එනමි සීසි එක තමයි දැන් වෙනකොට කින්ට වදයක් කළා තියෙන්නේ. ඉතින් කිං එතනදී ඉතින් සම්පූර්ණයෙන්ම ඇබිලිටි එක නාස්ති කරන්න යන්නේ. කියන්නේ ඉතින් අයිස් ගොලම්ස්ලා හමු වේ. ඉතින් අයිස් ගොලම් හමු වේ එතන කිං ඇබිලිටි එක පොප් වුණාට එච්චර ලොකු වැලුවක් ගන්න ලැබුණේ නැහැ. ඊටත් අමතරව ඉතින් බේස් එකේ නැවතලා කිංට මේ පැත්තට ගමන් කරන්න බෑ. ගමන් කරන්න පුළුවන් වුණත් අනිවාර්යම කාලය ඉතුරු වෙන්නේ නැහැ.
සිංහල ඩයින් ෆෝන් එකකින් කිම් විනාශ වෙන්න යන්නේ. ඉතින් එතනින් සම්පූර්ණයෙන්ම 187ක ටූ ස්ටාර් එකක් වෙනවා. ඒ වගේම හිතා ගන්න බැරි කතන්දරේ. ඉතින් මේක ගාලා වැඩ කරන ඇටැක් එකක්. ඉතින් ඒකෙන් ටූ ස්ටාර් එකක් කරන්නේ පාපා මොගැම්බෝ. හැබැයි ඩ්‍රැගන්ස් ලා එකපාරම 16ක් විතර ඩ්‍රොප් කරපු ගමන් 3 ස්ටාර් එකක් ස්කෝ කරන්නේ. ඉතින් ඒක හින්දා ක්‍රීඩෝ ඇටැක්ස් වැඩ කරනවා කියන එකයි මෙතනදී පෙනී යන්නේ. රයිලින් තරු 4-7 සින්තිය වෙලා තියෙන යගේ අවසාන ඇටැක් එකක් තර කියන ඒ වගේම රොකලුන්ස් 40ක ප්‍රමාණයක් ගෙන දෙන සින්ති මේ අවස්ථාවේදී ඉතින් අපි බලමු සින්තිල පුළුවන් වේද කියලා යම්සේ වැඩසටහනක් කරේ. මේ වගේම ස්කෙලි ඩොනට් එකෙන් සම්පූර්ණම වේසෙකේ දින මේන් ඩිෆෙන්සර්ස් 1-2-3-4-5 පහක් විනාශ කරගන්නයි සරසෙන්නේ. කෙලින්ම මල්ටි රයිට් ඉන්ෆෝනස් දෙක එකට ගැනස් දෙකයි ඒ වගේම රයිට් මම හිතුව මේකත් විනාශ කරයි කියලා බලද්දී නෑ. ඉතින් රයිට් සුපරම ගානේ ඩිෆෙන්සර්ස් හතරක් විනාශ කරේ. ඒ වගේම ඉතින් මෙතනින් පොයිසන් ස්පෙල් ටාගට් ට්‍රිගර් කරනවා රොකට් ලූන් එකේ. ඒ වගේම ජයන්ට් ඇරෝ එකෙන් සුපර් හේඩම එතනින් වැලුව එකක් ගත්තා කියලා මම හිතනවා. ඊට අමතරව ඉතින් රොකට් ලූන් ස්ටොප් කරගන්න එතනදී ග්ලාමරසක් කුයින්ව ඉතින් අධ්‍යයත් කරන්න යන බේස් එක හරහා ඉතින් කොහමරි සිමෙට්‍රිකල් බේස් එකක් එක්ක මේ පැත්තෙන් දියත් කරන්න පුළුවන් නැත්නම් මේ පැත්තෙන් යන්න පුළුවන්. ඉතින් ඒක හින්දා මේ පැත්තේ තෝරාගෙන තියෙන පේන විදියට ඉතින් ෆනල් එක දැම්මොත් මේක ඇතුළට රින්ග ගන්න පුළුවන් කට්ටියව. ඒක දෙයගේ ප්ලෑන් එක අපි දන්නේ නැහැ. කොහොම හරි ඉතින් ෆනල් එක කිං කරනවා දැනට. ඒ කියන්නේ කුයින්ට රින්ග ගන්න පුළුවන් ඇතුළට. රයිට් කුයින් ලස්සනම හැරෙනවා ඇතුළට. ඒ වගේම කිං යනවා. එතකොට එනමි රෝල් චැම්පියන් ඉන්න පැත්තට ටවුන් හෝල් එකට එන්ගේජ් වෙනවා. කෙලිම ටවුන් හෝල් එක ලස්සනටම ටවුන් හෝල් එක දැනටමත් විනාශය. ඒ කියන්නේ ෆ්ලේම් ෆ්ලේගෙන් තවදුරටත් වැලුවක් ගන්න පුළුවන් එතන. ඒ වගේම මල්ටි ටාගට් මල්ටි මෝටා එක එතනදී වදයක් වෙනවා එයාගේ ෆ්ලේම් ෆ්ලින්ග එකට. ඉතින් කොහමද සින්තිගෙන් අවශ්‍ය කරන 3 ස්ටාර් එකක් අනිවාර්යෙන් මෙතනදී. ඉතින් එයාලට උඩට එන්න පුළුවන් නැවත වර 3 ස්ටාර් ස්කෝ කිරීමෙන්. හැබැයි කොහමද සින්තිගේ මේක ඩ්‍රොප් කරනවා කියලම රොකට් ලූන්ස් ඔක්කොම ටික වගේ එහා පැත්තේ. ඉතින් කොහමද ඒ පැත්තේ තීරුවටම එයාගේ ප්ලෑන් එක දොර රොකට් ලූන්ස් වලින් විනාශ කිරීමද මොනොලිත් එක තියෙනවා මැදින්. ඒ වගේම කිං ගැබලටි කොන්නනවා මේ පැත්තෙන්. ග්‍රෑන්ඩ් බෝඩම් විනාශ කරනවා කුයින් සමග හෙඩ් හන්ඩර්ස්ලා එළියට. ඒම හේතුවෙන් එනමි සීසී එකෙන්. ඉතින් කොහමද බලාපොරොත්තු නොවෙච්ච සිදුවීමක්. ඒ රොකට් ලූන්ස් යනවා බේස් එක හරහා. රොකට් ලූන්ස් හැම පැත්තෙම ඩ්‍රොප් කරගන්නවා. මොනොලිත් එක ඉතුරලා තියෙන අවසානයේදී. හැබැයි එනමි සීසින්ගෙන් ආපු හෙඩ් හන්ඩර්ස්ලා අනිවාර්යම වදයක් වෙනවා. ඉතින් ඒ හෙඩ් හන්ඩර්ස්ලා තමයි කියන්නේ අනිවාර්යම මේකට හෙන එකට හිටින්නේ. ඉතින් කොහමරි ඇටැක් එක අනිවාර්යම ප්ලෑන් කරපු විදිහට ගෙනියන්න තිබුණා. ඒ හෙඩ් හන්ඩර්ස්ලා වදයක් නොවි ඉන්නවා නම් හැබැයි කොහමරි රොයල් චැම්පියන් රයිටම නම් රොයල් චැම්පියන් ඒ ඇටැක් එක ක්ලච් කරන පාඩ පෙනී යන්නේ. ඒ කියන්නේ සින්ති මේක 3 ස්ටාර් එකට ගේන්නයි යන්නේ. ඉතින් කොහමරි අමුතුම් මාදිලි ඇටැක් ප්ලෑන් එකක් අවසාන රොකට් ලූන් එක දාන එතනදී ක්ලීන් අප් එකට. ඒ වගේම රොයල් චැම්පියන්ට පුළුවන් ක්ලීන් අප් එක කරන්න තප්පර 53 කාලයක් තියෙනවා. මේ ස්ටෝරේජ් පැත්තට මේ රොකට් ලූන් එක එයි. ඒ වගේම මේ ස්ටෝරේජ් දෙකට තියෙනවා රොකට් ලූන්ස් දෙකක්. ඒ වගේම රොයල් චැම්පියන්ුත් ඒ පැත්තෙන් ඉන්නවා. ඉතින් ඒ ටිකට මෙයාලට පුළුවන් එතකොට ඒක තනට එකතු වීමට. ඉතින් මේ පැත්තේ බිල්ඩින්ස් විශාල ප්‍රමාණයක් තිබුණොත් මෙන්න මේ ස්ටෝරේජ් මේ පැත්තෙන් විනාශ වෙනවා කියන අනිවාර්යම මේක ටයිම් ෆේල් එකක් නොවි අනිවාර්යම මේක ගේන්න පුළුවන්. ඉතින් කොහොමද සින්තිගෙන් අමුතුම් මාදිලි ඇටැක් එකක් බලාපොරොත්තු නොවෙච්ච විදිහට හෙඩ් හන්ටර්ස්ලත් මතුණා එකපාරම සීසී එකෙන්. හැබැයි කොමාරි සින්තිගේ රොකට් ලූන් ආමි එක රොකට් ලූන්ස් 40 ගාමි එක ඉතින් ක්ලච් කරන අනිවාර්යම 3 ස්ටාර් එකක් අවශ්‍ය කරපු මොහොතක. ඉතින් කොමාරි තරෝලින් එක සමානයි දැන් කණ්ඩායම් දෙකම. හැබැයි ඉන්දිය ලෙපර්ඩ්ස්ලා ඉතින් ඉදිරියෙන් ඉන්න ප්‍රතිශතයෙන් මම හිතන විදියට. ඉතින් අපි බලමු මේක කොහොමද එන්ඩ් වෙන්නේ කියලා අවසාන ඇටැක්ස් දෙකෙන්. Right, ඉතින් ඊළඟ ඇටැක් එකට යන්න කලින් සින්තිගේ ඒ ඇටැක් එකේ ටෙක්නිකැලිටි එක පොඩ්ඩක් අපි බලමු. එයාගේ ජයන්ට් ඇරෝ ගියා ලස්සනම යූස් කරගත්තා. ඉතින් ඒ මූව් එක අනිවාර්යම බැලිය යුතු මූව් එකක්. ස්ටාර්ටින් මූව් එක ඉතින් කොහමරි ස්කෙලිරොන්ට දාගන්නවා. මෙතනින් වැලියු එකක් ගන්නවා. ඊට පස්සේ එයා යූස් කරගන්නවා ලයින් ස්පෙල්ස් දෙකක් සහ ඇර්ත් ක්වික් එකක් ලස්සනටම මෙන්න මේ ඉතුරු බිල්ඩින්ස් ටික එතනදී වීක් කර ගැනීමට. ඊට පස්සේ එයා ප්ලේස් කරනවා මෙතනින් හරියටම කුයින්ව ප්ලේස් කරලා මෙන්න මේ හරහා යවනවා කෙලින්ම ජයන්ට් ඇරෝගෙන් ඊගල් ඇරෝ එක ඇරෙන්ද ඉතුරු බිලින්ස විනාශ කරන්න. රයිට් එමනම් සුපරම වැලුවක් එක. ඉතින් ඒ මූව එක මිස් වෙන්න ඇති අනිවාර්යම. ඉතින් වෝය බලන අතරතුරදී අනිවාර්යම ඉතින් ඒක තමයි නැවතරක් මම ගෙනාවේ. ඉතින් දැන් අපි කන්ටිනියු කරමු ඉතුරු ඇටැක්ස් වලට. රයිට් ඉතින් තරු 7-7 ප්‍රතිශතයෙන් එක සමානයි කණ්ඩායම් දෙකම. ඒ වගේම VM ලෙගසි ගනම කාලෙන් ඉදිරියෙන් ඉන්නවා වගේ මම දැක්කේ. ඉතින් අපි බලමු සුමිත් 77ට පුළුවන් වෙයිද කියලා. 3 ස්ලයිස් කෝකල නැවත වරක් ඉතින් පින්න දෙන්න අනිවාර්යම අවසාන ඩැක් එකට යන්න කලින්. ඉතින් කොහමද පපා මොගැම්බෝගේ ප්‍රථම 3 ස්ලයිස්ෙන් පස්සේ ඉතින් මෙයාලගේ ඊළඟට 3 ස්ලයිස් කෝවුනේ නැහැ. හැබැයි කොහමද සින්තිගේ 3 ස්ලයිස්ෙන් සම්පූර්ණ මෙයාල දැන් උඩට අවිලා තියෙනවා. ඒ වගේම අවසානට එන්නේ එරියම් ඉතාමත් භයානකයි එරියම්. ඒ වගේම දැන් එයා ඩ්‍රොප් කරගන්නවා හේස් එක සමග ස්නීකි ගොබ්ලින්ස්ලා. හෙක්ටයරක් විතර තියෙනවා මෙතන දුර කිලෝමීටරක් විතර. ඉතින් මෙයාල හේස් එකෙන් එන්න ඕනේ. ඒකට ඉන්විසිබල් ප්‍රෙස් වෙන්න ඕනේ. ඉතින් ඒකට කාලය ඉතින් අනිවාර්යම එතනදී යනවා. ඉතින් ඒක තමයි එකම ගැටලුව. එහෙම නැතිනම් ඉතින් අලංකාර ටෙක්නික් එකක්. ඉතින් නැවත වරක් අපේ SUP BLTX සුපර් BLTX ගන්නම තමයි මේක ගෙනාවේ. කෙලිම වර්ල්ඩ් චැම්පියන්ෂිප් එකේ කට්ටියට මතක් කරලා දුන්නා කට්ටිය. ඉතින් ටවුන් 15 වලත් මේක කරන්න පුළුවන් කියලා. ඉතින් එදා සිටම ඉතින් ටවුන් 16 වලත් මේක
කන්ටිනියු වෙනවා අදට අතින් කොමාරි කිං ක්වීන් සෑම සියලු දෙනාම ඊගල්ලාට කම්පල්මට එන්න යන්න හැබැයි කොමාරි කිං අරනවා එලියට තෝරා ගන්නවා යන්න ඉතින් කිං ව අනිවාර්යෙන් නැවත වරක් ඇතුළට හැරෙයිද රයිට් කිං අරනවා සාර්ථක ඇතුළට සුබ බවෙන්සන් එතනින් ෆනල් ලැබ දාගත්ත එලියෙන් ඒක තමයි එතන සිද්ධ උනේ ඒ වගේම එනමෙ කිං විනාශයි සම්පූර්ණව මේකම දියත් වෙනවා බේස් එක ඇතුළට ඒ වගේම ආචර්ස්ල විශාල ප්‍රමාණයක් යනවා ඉදිරියට ice columns la wenna puluwan inne right ice columns la tama archers la dakitte mara hituna e wage ma edin ai galara ek vinashay dananamat king grammar ability on karana king ability tama hold ek tiyana inne regis cannons deka tiyana jump up place karana tiyana e asweep ekak wadayak karana etana di healers lada e wage me me patan clean up ekak siddha wenawa super barbarians la gen edin komari blimp ekak yanawa right mana blimp ekuth ewana kelima town hall ekak tiyana patterama town hall ekak natha thabe komari blimp ekin etana vinashay siddha wenawa මල්ටි ටාගට් ඉන්ෆෝන එක ඒ වගේම මම ඊට බ්ලිම්ප් එක ඩ්‍රොප් කරා කියලා රේජ් බෙල්ට් ආව එක උඩින් යටි බොම්බ් එකක් වගේ එහෙම කරා නම් අනිවාර්යෙන් මෙන්න මේ එක්ස්පෝස් එක විනාශ කරන්න තිබුණා හැබැයි කොමාරිදී සුමිත් ඩබල් සොන් තෝරා ගන්නේ ඩ්‍රැගන් රයිඩර් කෙනෙක් එතනින් ඩ්‍රොප් කිරීමයි ඉතින් ඩ්‍රැගන් රයිඩර්ස් 8 පැත්තෙන් වැලුවක් ගන්න ටිකට දෙපැත්තෙන්ම සිමෙට්‍රිකල් ඇටැක් එකක් කරන අයිස් කොලම්ස් ලා ඩ්‍රොප් කරගෙන රොයල් චැම්පියන් එනවා උඩ කෙලවරෙන් 12 o'clock කෝන එකෙන් ඒ වගේම ගොබ්ලින්ස් ලා ඩ්‍රොප් කරගන්න කෙලින්ම එතනින් වැලුවක් ගන්න වෙලයි ඉතින් කොමාරි කිං ඉන්නවා ජීවතුන් අතර ෆ්‍රොස්ටිත් එක්ක මල්ටි ආචර්ඩාව එක එතනදී ෆ්‍රොස්ටි ස්ලෝ ඩවුන් කරනවා කින්ට පුළුවන් වේද කියලා අපි බලමු එතනදී ඒක විනාශ කරන්න. හැබැයි එනමෙ රොයල් චැම්පියන්ස් ස්කැටර් ෂොට් එක ලඟනා කින්ට. හැබැයි කොමාරි රයිට් එයා ඒක සාර්ථකව විනාශ කරනවා. ඒ ටිකට රොයල් චැම්පියන් මේ පැත්තෙන් තියත් වෙනවා. මේ පැත්තට තප්පර 36ක කාලයක් තියෙනවා. ෆ්‍රී ස්පෙල් එකක් තියෙනවා. පුළුවන් වෙයිද අපේ සුමිත් 007ට මේක සාර්ථක කෙරීමට. ඉතින් කොමාරි රොයල් චැම්පියන් ඉන්නවා ඇබිලිටි එක නැහැ. රොයල් චැම්පියන් ෆ්‍රීස් එක යූස් කරන්නෙත් නැහැ මොකක් කරේ හේතුවකට. රයිට් ස්පිරිට් ෆොක්ස් ඉන්න හේතුවෙන් අපේ ඉලෙක්ට්‍රෝ ටයිරන් කෙනෙක් කෙලින්ම චාර්ජ් වෙනවා එතනදී හීලර්ස් ලගෙන්. අපේ හීලර්ස් ලගේ ඉරනම කෙටි මොකද ටවුනල් ඒරියා ගැන වාරෙන් මයින්ස් තියෙන්න පුළුවන් ටවුනල් එකවට. ඒ වගේම රොයල් චැම්පියන් කැමෙන් කැමෙන් ඉදිරියට ගමන් කරද්දී ආ විනාශ වෙන පාඩම් වල පෙනී යන්නේ නැහැ. තාමත් විනාශ වෙන්නේ නැහැ. ඒ වගේම තප්පර පහක කාලය තියෙන ඉතින් ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මේක ටයිම් ෆේල්. ඒකක් ඒ වගේම මයින්ස් වල ඩැමේජස් සිදුනා හීලර්ස් ලට. ඉතින් කාලය තිබුණොත් අනිවාර්යයෙන්ම මම ඉදන්නේ ඉතින් යාගේ ට්‍රූප් කැපැසිටි අනිවාර්යම මදි. ඉතින් ස්නීකි ගොබ්ලින් හෙවි ආමි එකක් සම්පූර්ණයෙන්ම හීරෝස් ලඟින් වැලුවක් ගන්නයි ආවිල්ල තිබුණා. ඉතින් 91 එකක 2 ස්ටාර් එක රයිට්. ඉතින් අන්තිම ඇටැක් එකට යන්න කලින් තරු 7-9. ඉතින් කොහමද ඉන්දියන් ලෙපර්ඩ්ස් කනම කාලේනොත් ඉදිරියෙන් ඉන්නේ. මම ඉතින් VM ලෙගසි ඉදිරියෙන් ඉන්නේ කියලා. ඉතින් මෙතනදී ඒ කියන්නේ තරු වලින් විතරයි ජයග්‍රහණය කරන්න පුළුවන්. RAM-ට මේ ඇටැක් එක 3 ස්ටාර් එකක් කිරීමෙන් ඉතින් 3 ස්ටාර් එකක් කරොත් මෙයාලට අප බැකට් එකේ රැඳිලා ඉන්න පුළුවන්. එහෙම නැතිනම් පාල බැකට් එකේ රැඳ වෙනවා. හැබැයි ඉතින් මොන බැකට් එකට ගියත් සුපිරම ගණේ කණ්ඩායමකට තමයි මූණ දෙන්න වෙන්නේ. ඉතින් කොමාරි පොයිසන් ස්පෙල් ටාගට් ට්‍රිගර් කරගත්ත RM ඒ වගේම ගණන් තියෙන කැලින්ම ලාලෝ එකක් මෙතනදී රයිට් ටයිම නම් RM තෝරා ගන්නවා. යාගේ සාමාන්‍ය ඇටැක් එක මම හිතන විදියට. හැබැයි ඒකේ යම්සි ක්‍රියේටිවිටි එකක් දෙන්න උත්සාහ කරයිද අපි බලමු. ඉතින් කොමාරි ඉදිරිය වාර්තා කරනවා කැලින්ම කිං සමග ක්වීන් හීරෝ ඩයිව් එකක් හෙන ගන්න වගේ ටවුන් හෝල් එක ඇතුළට. ඉතින් කොමාරි කිං යනවා ඉදිරියට මල්ටි ආචරාගේ විනාශ කරගන්න කිං උත්සාහ කරන්නේ. ඒ ටිකට ග්‍රෑනඩ්ස් ආජෝගෙන් ක්වීන්ට ඩැමේජස් සිද්ධ වෙනවා. ටවුන් හෝල් විනාශ කරන්න පුළුවන් ක්වීන්ට කිං තනි වාරම. ඒ ටිකට ක්වීන්ට ඩැමේජස් සිද්ධ වෙනවා ටවුන් හෝල් එකේ නුත්. ඉතින් කොහමද ක්වීන් නැතනි බැට කාගෙන ඉදිරියට වාර්තා කරලා ඉතින් කිංගේ පිටිපස්සෙන් වැලුවක් ගණයි කියලා මම හිතනවා. ඒ වගේම බැටල් රිල් දෙයක් කරනවා දකුණු අත පැත්තේ කෝන එකෙන් කෙලින්ම රොයල් චැම්පියන් සමග. එතකොට ඒ කෝන එක එතන විනාශ කරගන්න පුළුවන්. ඒ ටිකට ක්වීන් යනවා එනමි ක්වීන් ඉන්න තැනට ඉන්විසිබිලිටි වයල් එක ඔන් කරනවා. හැබැයි ගෝඩ් ෂෝ දෙයක ක්වීන් ඇටැක් කරේ. ඒ වගේම ඉතාම ලේසියෙන් විනාශ කරා ක්වීන් නැතනදී එනමි කොයින් වා. ඒ කියන්නේ මැක්ස් ලෙවල් එකේ තියෙන ඉන්විසිබිලිටි වයල් එක. ඉතින් මැක්ස් කරගන්න හොඳ. අපේ ටිකක් අනිවාර්යෙන් ඉන්විසිබිලිටි වයල් එක. ඒ වගේම කොයින් විනාශ කරන එතනදී කොයින් බේරා ගන්නෙ නැහැ. ෆ්‍රීස් බෙස් දෙකක් තියෙනවා. පොයිසන් එකක් තියෙනවා. ඒ වගේම හේස්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ ඉතින් යාගේ ලාලෝකට ඒ ටික යූස් කරගන්නයි තියෙන්නේ. ඉතින් කොහමද ඒරියම් මේක 3 ස්ටාර් එකක් කරොත් අනිවාර්යම යාට වාසියක් ගන්න පුළුවන්. ඒ වගේම ඉන්ෆෝනෝ ඩ්‍රැගන්ස් ලාවිල්ලා තියෙන මෙදාපාර එනමි CC එකෙන් පොයිසන් එක උඩ යාලා ෆ්‍රීස් කරනවා සම්පූර්ණයෙන්ම. තව ෆ්‍රීස් එකක් යූස් කරයිද කියලා අපි බලමු. ග්‍රෑන්ඩ් වන් ඇබිලිටි ඔන් කරනවා එතනදී. ඒ වගේම පොයිසන් එක උඩ තාම තියෙන ඉන්ෆෝනෝ ඩ්‍රැගන්ස් ලා තව සුළු මොහොතක් යාලා පොයිසන් එක උඩ හිටියොත් යාලා විනාශ වෙනවා සම්පූර්ණයෙන්ම. පේන විදියට ඒක තමයි එතනදී සිද්ධ වෙන්න යන්නේ. රයිට් යාලා විනාශයි සම්පූර්ණයෙන්ම. ඒ වගේම ලාලෝක ලස්සනම දියත් වෙනවා ඇතුළට. රොයල් චැම්පියන් ඉන්නවා වේදිකාවේ. ඒ කියන්නේ දැන් අනිවාර්යෙන් සින්තිස එරියම් මේක ජයග්‍රහණය කරන්න යන්නේ. ඉතින් කොමාරි යාලා කියනවා ඉතින් සාම්ප්‍රදායික ලාලෝකම් මම ගේන්නම්. ඉතින් අනිවාර්යෙන් ඒ 3 ස්ටාර් එකක් කරන්න. ඉතින් ඒක ජයග්‍රහණය කරන්න කියලා. ඉතින් අනිවාර්යෙන් තරඟ නීතියම තියෙනවා අනිවාර්යෙන්. එක ඇටැක් එකක් සාමාන්‍ය එකක් ගේන්න පුළුවන්, එකක් ක්‍රියේටිව් ගේන්න පුළුවන් කියලා. ඉතින් සින්ති තෝරාගත්තේ දෙකම යාගේ ක්‍රියේටිවිටි එක. RM ඉතින් කූට උපක්‍රමයක් යොදලා හිටනදී ලස්සනටම ඉතින් ඒක 3 ස්ටාර් එකට අරගෙන යනවා. ඉතින් ඒ කූට උපක්‍රමයට හේතු උනේ පපා මොගැම්බොත් ඉතින් එයාගේ සුපර් ඩ්‍රැගන් ඇටැක් එක ගෙනාපු එක වෙන්න පුළුවන්. ඉතින් කොහොමරි ජයග්‍රහණය කරනවා VM ලෙගසි කණ්ඩායම මුලින්ම යාලා පාලින් හිටියේ. ඒ වගේම ඉතින් මේක තමයි ප්‍රථම වෝ එක ස්කෙජුල් වෙලා තිබ්බ මම කලින් කිව්වා වගේ. ඉතින් මේක අවසානයට අපි බලුවේ. ඒ වගේම ඉතින් ඔයාලට මෙන්න මේ දකුණු අත පැත්තෙන් ප්ලේස් වෙන ප්ලේලිස්ට් එකෙන් බලා ගන්න පුළුවන්.
ඉතින් අයිතුරු මැචස් ටික ඒකෙන් දිනපොය උඩින් ඉන්නේ පරාජය වෙච්ච පාලින් ඉන්නවා ඉතින් ඉදිරියේදී ඒ ටික බලමු ඒ වගේම වංගත වැත්තන් ඔයාලට මතුවේ ඔයාලගේ ෆේවරිට් වීඩියෝ එකක් අපේ channel එකේ තියෙන right time නම් තවත් හොඳ වීඩියෝ එකකින් ළඟදීම අපි හමු වෙමු